Tech Haqam YouTube channel එකෙන් Samsung Galaxy M11 smartphone එක unboxing video එකට පස්සේ මාස 5ක් විතර වෙනකන් කිසිම smartphone unboxing video එකක්වත් upload කළේ නැහැ. ඒකටත් එක්ක Samsung Galaxy M11 smartphone unboxing video එකට පස්සේ දැන් ලංකාවේ ගොඩක් අතාරින් Xiaomi ආයතනයේ sub brand එක වෙන Poco ලංකාවට අලුතින් හඳුන්වලා දුන්න රුපියල් 30,000ට අඩුවෙන් මිලදී ගන්න පුළුවන්. මේ Poco M3 smartphone එක මේ video එකෙන් අපි unbox කරමු. Subscribe karana tan subscribe karana Tech Haqam YouTube channel ekata api yamu unboxing video ekata. Poco M3 smartphone එකේ Realme smartphones වල වගේ කහපාට box එකක box එක ඉටිකොලේ අයින් කරලා box එකේ overview එක ගැන බලුවොත් box එක ඉදිරිපස Poco M3 කියලා branding එක ඊට යටින් milliampere 6000ක ලොකු battery capacity එක මේ smartphone එකට තියනවා කියලා highlight කරලා තියනවා. Box එකේ යටපැත්තේ මේ smartphone RAM storage variants පාට සහ EMEI details සඳහන් වෙනවා. මං මිලදී ගත්තේ මේ smartphone cool blue color එක. මේ පාටට අමතරව බව black party නොත් ලංකාවේ මිලදී ගන්න පුළුවන්. ඒත් Poco yellow කියන පාට ලංකාවේ තිනම් ටිකක් හොයාගන්න අමාරුයි. මං මිලදී ගත්තේ Poco M3 smartphone එකේ base 4GB RAM 64GB storage variant එක. මේකට අමතරව 4GB RAM 128GB storage variant එකෙනුත් මේ smartphone මිලදී ගැනීම හැකියාව තියෙනවා. මේ Poco M3 smartphone මම මිලදී ගත්තේ Liberty Plaza එකේ New Digital Cellular Shop එකෙන්. මේ Poco M3 smartphone එකට අමතරව වෙනත් brand වල smartphone සහ ඒ smartphones වල accessories මේ කඩෙන් මිලදී ගැනීම හැකියාව තියෙනවා. දැන් screen එකේ පෙන්න number එකට කතා කරලා නැත්නම් පහල description එකේ links පාවිච්චි කරලා Xiaomi Poco M3 කියන smartphone එක රුපියල් 28,500කට විතර මිලදී ගැනීම හැකියාව තියෙනවා. box එකේ පැති දෙකේ Poco M3 branding සහ box එකේ පිටිපස්සේ නම් කිසිම දයක් සඳහන් වෙන්නේ නැහැ. box එකේ පියන ඉවත් කළාට පස්සේ තාත් පොඩි box එකක් බලා ගන්න පුළුවන්. ඒ පෙට්ටිය ඇතුලේ SIM removal tool එක, user manual එක, warranty card එක සහ මේ smartphone එක සඳහා ටිකක් හොඳ මට්ටමේ silicon back cover එකක් අන්තර්ගත වෙනවා. silicon back cover එක Poco M3 smartphone එකත් එක්ක හොඳටම fit වෙනවා. charging port එකත් ආරක්ෂා වෙනවා මේ back cover එකෙන්. ඒත් back cover එක දාන්න පොඩි බලයක් යොදන්න වෙනවා. මේ TPU silicon back cover එකේ පාට වෙනස් වෙනකන් මේ back cover එකම පාවිච්චි කරන්න පුළුවන්. ඒ දේවල් පැත්තකින් තිබ්බට පස්සේ box එකේ අපිට හම්බ වෙනවා highlighted feature සඳහන් වෙන පොලිතීන් එකකින් ආරක්ෂා කරපු Poco M3 smartphone එක. device එක පැත්තකින් තිබ්බට පස්සේ box එකේ තවත් අපිට හම්බ වෙනවා 22.5 watts fast charging adapter එකක්. box එකේ අවසාන වශයෙන් අඩංගු වෙනවා standard USB 2 type C cable එකක්. එච්චරයි box එකේ ලැබෙන්නේ මේ smartphone එක මිලදී ගනිද්දී. දැන් අපි Poco M3 smartphone එක පොලිතින් කවරෙන් පිටතට අරගෙන මේ smartphone එක ගැන බලමු. මේ smartphone එකට තියෙන leather texture එකක් සහිත plastic back එකක්. සා frame එක නිෂ්පාදනය කරලා තියෙන plastic වලින්. back එකේ තියෙන leather texture එක නිසා smartphone එක පාවිච්චි කරනකොට අතට හොඳ grip එකක් ලැබෙනවට අමතරව විශේෂයෙන් මේ smartphone එකේ fingerprints smudges වගේ දේවල් හිටින්නේ නැහැ ලේසියෙන්. මේ smartphone placements ගැන කතා කරලොත් මේ smartphone අටපැත්තට වෙන main microphone එක USB type C charging port එක සහ primary speaker grill එක. smartphone එකේ උඩ secondary noise cancellation microphone එක 3.5mm headphone port එක. ඔවතාමත් wired earphones සහ wired microphones වගේ පාවිච්චි කරනවා නම් මේ smartphone සමග ඒ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. secondary speaker grill එක සහ infrared port එක එහෙමත් නැත්නම් IR blast එක බලා ගන්න පුළුවන්. මේ නිසා ලෝකේ තියෙන 80%කට වැඩි remote control කරන්න පුළුවන් devices මේ smartphone එකෙන්ම පාලනය කරන්න පුළුවන්. මේ smartphone එක වම් පැත්තේ volume rocker සහ side mounted fingerprint scanner එකක් විදියටත් ඇසිරෙන power button එක අකුණු පැත්තේ triple card tray එක nano sim දෙකට අමතරව තවත් micro SD card එකක් ගහලා අමතර තවත් micro SD card එකක් වෙනම මේ SIM tray එකට දාගන්න පුළුවන්.
ෆෝනේ පිටිපස පැත්තේ 48 මෙගාපික්සල් ප්‍රයිමරි කැමරක ප්‍රයිමරි කැමරක ඩිෆෝල් කැප්චර් කරන්නේ මෙගාපික්සල් 12ක රෙසලූෂන් එකෙන් අවශ්‍ය නම් මෙගාපික්සල් 48 මොහොතේට ස්විච් කරලා මෙගාබයිට්ස් 10 ඉඳලා 20ක විතර හයි රෙසලූෂන් එක ඉමේජ් එකක් කැප්චර් කර ගැනීම හැකියාවක් තියෙනවා මෙගාපික්සල් 2 ඩෙප්ත් සෙන්සර් සහ මෙගාපික්සල් 2 මැක්‍රෝ ලෙන්ස් ඒ විදිහට ට්‍රිපල් කැමරා සෙටප් එකක් මේ ස්මාර්ට්ෆෝනේ ලබා දීලා තියෙනවා LED ෆ්ලෑෂ් එකට යටින් සුපර් ට්‍රිපල් කැමරා කියලා සහ ඊට එහා පැත්තේ Poco ලොගෝ එක ටිකක් ලොකුවට බලා ගන්න පුළුවන් ෆෝනේ කිස්සරා පැත්තේ ඉයර්පීස් ග්‍රිල් එක සමහර සෙන්සර්ස් මෙගාපික්සල් 8ක සෙල්ෆි කැමරක ඩියු ඩ්‍රොප් නොච් එකේ සෙල්ෆි කැමරක සහ මේන් කැමරක පාවිච්චි කළ උපරිම 1080p රෙසලූෂන් එක යටතේ 30fps දක්වා වීඩියෝ රෙකෝඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා මේ ස්මාර්ට්ෆෝනේ පාවිච්චි කරලා මං කැප්චර් කරපු ෆොටෝස් කීප. ඔයාලට මේ ස්මාර්ට්ෆෝනේ කැමරා ගැන හොඳ අදහසක් ගන්න. ඩිස්පලේක විදියට මේ ස්මාර්ට් ෆෝනේ ඩංගල් 6.53ක IPS LCD ඩිස්පලේ එක මේ ප්‍රයිස් රේන්ජේ ස්මාර්ට් ෆෝන්ස් වල අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ HD+ රෙසලූෂන් එක උනාට මේ ස්මාර්ට් ෆෝනේ ලබා දීලා තියෙනවා 1080p එමත් නැත්නම් Full HD+ රෙසලූෂන් එක සහ 395 පික්සල් per inch ඩෙන්සිටි අගයකුත් ලබා දීලා තියෙනවා 400 nits brightness එක නිසා උඩෝ පාවිච්චි කරද්දී ඩිස්පලේ එකේ තියෙන දේවල් තරමක් දුරට හොඳට බලා ගන්න පුළුවන් ඩිස්පලේට කෝනින් ගොල්ල ග්ලාස් 3 ප්‍රොටෙක්ෂන් එක ලබා දීලා තිබුණා ඩිස්පලේ එකේ ආරක්ෂාට ටෙම්පර් ග්ලාස් එකක් දාගන්න එක ගොඩාක් හොඳයි මම මේ ස්මාර්ට්ෆෝනේ දවසට වැඩිය පාවිච්චි කළා IPS ඩිස්පලේ එක නිසා වීඩියෝ බලද්දී හොඳ කලර් සහ ගොඩාක්ම හොඳ මට්ටමක් තියෙනවා මේ ඩිස්පලේ එක සොෆ්ට්වෙයාර් ගැන කතා කළොත් මේ ස්මාර්ට්ෆෝනේ අවුට් ඔෆ් ද බොක්ස්ම රන් වෙන්නේ Android 10 එක බේස් කරගෙන අලුත්ම MIUI 12 එක මත ෆෝනේ සෙටප් කරගත්තට පස්සේ මෙගාබයිට්ස් 284ක විතර සොෆ්ට්වෙයාර් අප්ඩේට් එකක් ලැබිලා තියෙනවා මේ ස්මාර්ට්ෆෝනේට MIUI 12 UI එකේ ගොඩාක් software features සහ ගොඩාක් අමතර apps සහ bloatwares pre-installed ඉදියට ලැබෙනවා මේ smartphone එකේ. ඒවයින් ගොඩාක් apps අවශ්‍ය නැත්නම් පහසුවෙන් uninstall කරගැනීමේ හැකියාවක් තියෙනවා. MIUI 12 UI එක සමඟ Poco launcher එකත් ලබා දීලා තියෙනවා. hardware සහ මේ smartphone එකේ performance එක ගැන කතා කළොත් මේ smartphone එක බලගැන්වෙන්නේ Snapdragon 662 කියන 11 nanometer architecture එක යටතේ නිෂ්පාදනය කරපු chipset එකෙන් Adreno 610 GPU එක නිසා හොඳ graphic settings යටතේ PUBG Call of Duty වගේ heavy games උනා සෙල්ලම් කරන්න පුළුවන්. මං ළඟ තියෙන මේ 4GB RAM 64GB UFS 2.1 storage variant එකට අමතරව 4GB RAM එක සමඟ 128GB UFS 2.2 storage variant එකිනුත් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මේ අලුත්ම UFS 2.2 storage version එක කලින් version එකට වඩා දෙගුණයකින් විතර වේගවත්. apps open කරද්දී app opening time එක සහ app එකකින් තවත් app එකකට මාරු වෙද්දී lag එකක් බලා ගන්න පුළුවන් කමක් නැහැ. Geekbench 5 වලින් හොඳ benchmark scores ලබාගන්න මේ smartphone එකට පුළුවන්කම තියෙනවා. ඒත් සමහර application open කරද්දී animation ඉඳ open වෙන්න පොඩි කාලයක් ගත වෙනවා. gaming සහ movie එකක් බලද්දී experience එක තවත් වැඩි කරන්න dual speaker system එකක් ලබා දීලා තියෙනවා මේ smartphone එකට. මේ ප්‍රයිස් රේන්ජේ ඩුවල් ස්පීකර් සිස්ටම් එකක් තියෙන මං දකින මුල්ම ස්මාර්ට්ෆෝනේ Poco M3 තමයි. සයිඩ් මවුන්ටඩ් ෆින්ගර්ප්‍රින්ට් ස්කෑන් එකේ ෆින්ගර්ප්‍රින්ට් එක ස්කෑන් කරන්න සැලකිය යුතු මට්ටමේ ටික වෙලාවක් ගත වෙනවා. ඇක්කියුරසි එක පැත්තෙන් හොඳ වුණත් අන්ලොක් වෙන ස්පීඩ් එක මේ ප්‍රයිස් රේන්ජේ අනිත් ස්මාර්ට්ෆෝන්ස් වලට සාපේක්ෂව අඩු මට්ටමක් තමයි තියෙන්නේ. එහෙම කියලා ෆින්ගර්ප්‍රින්ට් ස්කෑන් එක අන්ලොක් වෙන එක ස්ලෝ කියන්න බෑ. ඇවරේජ් මට්ටමක් තියෙනවා. ෆේෂල් රෙකග්නිෂන් ඔප්ෂන් එක නම් ස්පීඩ් එක අතින් ගත්තත් ඇක්කියුරසි එක පැත්තෙන් ගත්තත් ෆින්ගර්ප්‍රින්ට් ස්කෑන් එකටත් වඩා පහළ මට්ටමකින් බලා ගන්න පුළුවන් මේ ස්මාර්ට්ෆෝන් එකේ ඩිසයින් එකත් අතට ෆීල් වෙන බරත් එක්ක බලද්දී මේ ස්මාර්ට්ෆෝන් එකට අඩුධාරිතාවක බැටරි කැපැසිටි එකක් ලබා දීලා ඇති කියලා හිතෙන්න පුළුවන් ඒත් මේ Poco M3 ස්මාර්ට්ෆෝන් එකට මිලියම්පියර් 6000ක ලොකු බැටරි කැපැසිටි එකක් ලබා දීලා තියෙනවා නෝමල් යුසේජ් එකදී එක චාර්ජයෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව දවස් දෙකට වැඩිය පාවිච්චි කරන්න පුළුවන්. හෙවි යුසේජ් එකේ උනත් කිසිම ප්‍රශ්නයක් නැතුව දවස් එකවරක් විතර පාවිච්චි කරන්න පුළුවන් එක චාර්ජ එකකින්.
චාර්ජින් ගැන කතා කළොත් මේ ස්මාර්ට්ෆෝනෙන් 18 වොට්ස් දක්වා ෆාස්ට් චාර්ජින් සපෝට් කරනවා. ඒත් බොක්ස් එකේ අපිට ලැබෙනවා 22.5 වොට්ස් ෆාස්ට් චාර්ජින් ඇඩැප්ටර්. ඒ කොහොම වුණත් මේ ස්මාර්ට්ෆෝන් 18 වොට්ස් ස්පීඩෙන් තමයි චාර්ජ් වෙන්නේ. මේ ස්මාර්ට්ෆෝනේ චාර්ජින් ටෙස්ට් එකක් මම තාම කළේ නැහැ. එහෙනම් මේ ස්මාර්ට්ෆෝනේ සම්පූර්ණයෙන්ම චාර්ජ් වෙන්න යන වෙලාව මට හරියටම කියන්න බෑ. මේ ස්මාර්ට්ෆෝනේට ලොකු බැටරි ධාරිතාවක් තියෙන හින්දා මේ ස්මාර්ට්ෆෝනේ පවර් බැංක් එකක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන්. මේ ස්මාර්ට්ෆෝනේ වයර් ඩ්‍රයිවර් චාර්ජින් සපෝට් කරන හින්දා ඕවරෝල් ගත්තම මේ Poco M3 ස්මාර්ට්ෆෝන් එකේ පොඩි අඩුපාඩු කීපයකට තියෙන්නේ. කැමරා ඇප් එකේදී එක මෝඩ් එකේ ඉඳලා තවත් මෝඩ් එකට ස්විච් වෙද්දී පොඩි වෙලාවක් යනසා ෆොටෝ එක කැප්චර් කරලා ඒ ෆොටෝ එක බලන්න ගැලරියට යද්දිත් ඒ ෆොටෝ එක ඕපන් වෙන්නත් පොඩි වෙලාවක් ගත වෙනවා. සමහර විට අලුත් සොෆ්ට්වෙයාර් අප්ඩේට් එකකින් මේ බග් එක අයින් කරන්නත් පුළුවන්. එහැරෙන්න ෂටර් ස්පීඩ් එක කිසිම ස්ලෝ ගතියක් නැහැ, හොඳ මට්ටමක තියෙනවා. ඩේලයිට් කන්ඩිෂන් එකේ සහ හොඳ ලයිට් එකක් තියෙද්දි කැප්චර් කරන ෆොටෝස් වල ඩයිනමික් රේන්ජ් සහ ක්වලිටි එක හොඳ මට්ටමක තිබුණත් ලෝ ලයිට් කන්ඩිෂන් වලදී කැප්චර් කරන ෆොටෝස් වල සොෆ්ට් සහ ඔයිල් පේන්ටින් ගතියක් සහ ඉන්ඩෝ කන්ඩිෂන් එකේ කැප්චර් කරන ෆොටෝස් වල ඩීටේල්ස් ටිකක් අඩු මට්ටමක තමයි තියෙන්නේ. ඒ දේවල් හැරෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක කියන්න තන අඩුපාඩු නැහැ මේ ප්‍රයිස් රේන්ජ් එකේ. මතර දෙයක් විදියට Xiaomi Redmi 9 Power ස්මාර්ට් ෆෝනේ ස්පෙසිෆිකේෂන්ස් කොට අද්දොට මේ ස්මාර්ට් ෆෝනේට සමානයි. Redmi 9 Power ස්මාර්ට් ෆෝනේට quad camera setup එකක් 48 megapixel wide, 8 megapixel ultra wide, 2 megapixel depth සහ macro lens ඒ විදියට. Redmi 9 Power ස්මාර්ට් ෆෝනේ ස්පෙසිෆිකේෂන්ස් කොට අද්දොට සමානයි Redmi Note 9 4G ස්මාර්ට් ෆෝනේට. Redmi Note 9 4G smartphone e Redmi 9 Power smartphone e macro lens e bala ganna puluwan kamak naha. Me Poco M3 smartphone eke macro lens e thiyena e ultra wide lens e ayin kala thiyena. Me Xiaomi Redmi 9 Power, Xiaomi Redmi Note 9 4G saha Poco M3 kiyana smartphones thunama specifications kota adduta samana widiyata thamai bala ganna puluwan wenne. Poco M3 smartphone e unboxing e saha me smartphone e gena mata hitunu dewal ganai me video gen api katha kale. මේ ස්මාර්ට්ෆෝනේ මම මිලදී ගත්තේ රුපියල් 28,500කට. ඔයත් මේ ස්මාර්ට්ෆෝනේ පාවිච්චි කරනවා නම් ඔයාගේ එක්ස්පීරියන්ස් එක මට ඇතුව පාලින් කමෙන්ට් කරන්න. මේ ස්මාර්ට්ෆෝනේ මිලදී ගන්න ඉන්න කෙනෙක්ට ඒ කමෙන්ට් එක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. මේ Poco M3 ස්මාර්ට්ෆෝනේ ගැන ඔයාට තියෙන ප්‍රශ්න මට ඇතුව පාලින් කමෙන්ට් කරන්න. මේ Poco M3 ස්මාර්ට්ෆෝනේ ගැන ඔයාට තියෙන ප්‍රශ්න මට ඇතුව පාලින් කමෙන්ට් කරන්න. වීඩියෝට ගන්න ලයික් කරන්න, හැකිතාක් මේ වීඩියෝ ෂෙයා කරන්න. මේ ස්මාර්ට්ෆෝනේ ෆොටෝස් සහ වීඩියෝ සාම්පල්ස් වලට Instagram එකේ Tech Haqam ෆොලෝ කරන්න, subscribe කරන්න Tech Haqam YouTube channel එකට. මම අබ්දුල් හකම් Tech Haqam YouTube channel එක වෙතින්.